විජයාවතරණය දක්වා මහා වංශය මගින් හකුලවා ඇති ශ්‍රී ලාංකික හෙළ ඉතිහාසයේ ඉන් ඔබ්බට පැවති වැලලී ගිය ප්‍රෞඪ උරුමයක නෂ්ටාවශේෂයන් සොයා යන පරීක්ෂණාත්මක සංචාරයේ චලන රූප පෙළ ගැස්ම. විශ්‍රවාස මුනිවරයාගේ කයිකසී කුමරියගේ වැඩිමහල් පුතුණුවන් වන මහා රාවණා රජුගේ රාජ්‍ය බල පරාක්‍රමය සකල විද ලෝකයේ පුරාවටම පැතිරී තිබුණ බව ජනප්‍රවාදවල සඳහන් වේ. මධ්‍යම කඳුකරයේ පුරාවටම විසිරී තිබූ රාවණා රාජධානියේ කරඳගොල්ල උඩුකිරින්ද කන්දට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. උඩුකිරින්ද කන්දේ ඇති විශාල ගල්ලෙන තුළ පවතින නිල්දිය පකුණත් සුවිසල් ශාලාවක් නැමැති බිම් කඩත් මහා රාවණා රජු භාවිතා කළ ඒවා බව බොහෝ දෙනාගේ අදහසයි. නිල්දිය පකුණතෙක් යන ගමන අපේ ජීවිතවලට විශාල අවධානමක් ඇති කළා. ඒ වගේම එය ඉතා අසීරු කටයුත්තක් වුණා. දුෂ්කර වූ එම ගමන් මගත් සමග මහා රාවණා වත පිළිබඳ විචාරාත්මක සංවාදයකට අප මුල පුරමු. රාවණ රජුමා පුලස්ති ඍෂිවරයාගේ මුණුබුරා. පුලස්ති ඍෂිවරයාගෙන ඍෂිවරයා ගැන ඔයගොල්ලෝ අහලා ඇති මං හිතන්නේ. ලංකාවේ තනුවේ ඉන්දියාවේ අය වුණත් එන්නයන්ත අය වුණත් අහලා තිබෙනවා පුලස්ති ඍෂිවරයා ගැන. මේ ලෝකෙම හිටිය ඍෂිවරු හත් දෙනාගෙන් ප්‍රධානිය තමයි පුලස්ති. යන්නේ එයා හිටිය ලංකාවේ. පුලස්ති ඍෂිවරයාගේ පුතා තමයි විශ්වාසමුනි කියන්නේ. විශ්වාස මුනි රජ කෙනෙක්, ලංකාවේ රජ කෙනෙක්. විශ්වාස මුනිගේ පුතාර තමයි රාවණ කියන්නේ. විශ්වාස මුනි කියන රජුව විවාහ කීපයක් කළා තිබුණා. එක විවාහ කළා තමයි ඉන්දියාවේ. ඒ ඉන්දියාවේ නිත්‍ය විවාහයේ පුතා තමයි කුවේර කියන්නේ. කේසිනේ විශ්වාස මුනි කියන රජුව හම්බෙලා එයා එක ඒ කාලේ සොයන්නර විවාහයක් වෙලා එයින් උපන් එක පුතෙක් තමයි රාවණ කියන්නේ. එතකොට රාවණ රජුගේ චිත්‍රකර්මය පිළිබඳව, යුද්ධ ශිල්පය පිළිබඳව, වෛද්‍ය විද්‍යාව පිළිබඳව, විශේෂයෙන් පීඩියාට්‍රිෂන් කෙනෙක්, ළමා රෝග විද්‍යාව පිළිබඳව විශේෂඥ භාවය ලබාපු ඕම විවිධ අංශ අංගම් පුරගෙන ඉතාමන් මිහිලින්දන් එම සුවිශේෂ පුද්ගලේ. මේ විජයන් දෙවන්සගේ මතේ, මගේ මතේ නෙවෙයි. ඔලු දායත්වයදී එක ඔලුවක් එක වර්ෂයක් භාවනා කරලා එක ඔලුවක් මහා බ්‍රහ්මයාට පූජා කරනවා කියලා කඩලා දානවා. ඔමම ඔලු නමයක්ම කඩලා දැම්මා. කඩලා දාලා තියෙන අන්තිමෝලුව කරන්න සූදානගෙන මහා බ්‍රහ්මයා රාවන් රජුව හම්බෙන්ද ආවලු. ඒක කියන්නේ සර් විලියම් ජෝන්ස් කියන ඉංග්‍රීසි ජාතික විද්‍යාඥයා. එතකොට රාවණ රජු හම්බෙන්න ඇවිල්ලා කිව්වලු ආශ්‍රය ඕන දෙයක් කියන්නේ, ඕන වර ප්‍රසාදයක් කියන්නේ, මම ඒ වරේ දෙන සූදානම් කියලා. ඉතින් රාවණ රජු කියනවා කිසිම මිනිසෙක් අතින් මම මැරෙන්නේ නැති කෙනෙක් වෙනවා. කිසිම දෙවි කෙනෙක් අතින් මැරෙන්නේ නැති වෙන්න ඕනේ. එපා කියලා තියෙනවා. රාවණ මැරෙන්නේ නැහැ. මේ ලෝකේ තියෙනකම්. කල්පනේ ලෝකේ. කල්ප කීපයක් තියෙන ලෝකේ විනාශන කල්ප කීපයක් ගත වෙන පස්සෙ මේ ලෝකේ තියෙනකම් රාවණ අමරණීයයි. කියන වරේ දිනලා තියන්නේ කවුද? මහා බ්‍රහ්මයා. දුෂ්කර ගමනක අවසානයේ අප ගමනාන්තය වන නිල්දිය පුකුණ වෙතට අප ළඟා වුණා.
විශාල කළුගලක් මත පිහිටා තිබුණද ගල්ගුහාව පුරාවටම අවසාදිත හුණු ගල් දැකිය හැකි. අප සතුව තිබූ සීමිත ආලෝක උපකරණ හා තාක්ෂණික උපකරණ භාවිතා කරමින් පොකුණ රෝගත කර ගැනීමට අපට හැකි වුණා. විශ්වසමන් රජුරුව මං කිවන කලින් විශ්වස එයාට ඕන වුණා කිසිම දිනයක අභාවයක් යන්නේ නැති ඉතාම ලක්ෂණ ලෝකයේ හැම මොනම මාලිගාවක් විනාශ වුණා මේ මාලිගාව විනාශ වෙන්නේ නැති අලුත් මාලිගාවක් හදන්න. පස්සේ විශ්වසමන් රජුරුව මේ ගැන ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ඨම වාස්තු විද්‍යාඥයා වූ මයදානවට බාර වුණා වැඩි. මයදානගේ දුරු තමයි රාවණ රජුව කසාද වැන්දේ මන්දෝදරේ කියා. මයිදානට ලංකාවේ ඕන තැනක භූමිය පරික්ෂා කළා. මර පෙන්නන්ට ජය භූමිය එක ජය භූමියක්. ඊට පස්සේ මයිදානව හැමදාම ඇවිද ඇවිද මුළු ලංකාවේම ඇවිදලා අම්බුනේ ගෑනු සීගිරිය තියෙන ප්‍රදේශයේ. එතකොට නිකන් කැවිත්‍ය ලෙන්ච ගල්ගොඩක් විතරයි තිබුණේ. මෙන්න මේ ගල්ගොඩේ තමයි හදන්නේ කැමීද මාලිගාව කිව්වා. එයා ගුවන් අභාවය යන්නේ නැත්තම් මහජනයේ ගෞරවය හදා ලබනවා නම් කවන්නේ දනවත් හදන්න කියලා මාලිගාව හැදුවා. මාලිගාව ආදලා විශ්වාස මුනි රජුගේ කියලාක් ඒ මාලිගාව ඉඳලා ඊපස්සෙ තපස් වගින්න ගියා. ඉතින් රාවණ රජුගේ ඉගෙන ගන්නවා ඉස්කෝල සිසුවේ. නම් රාවණ හොල බැලුවා මේ රජකම කුවේර කොන කුවේර ගම් ඉන්දියාවේ අපේ අම්ම නැයි ලංකාවේ ඉන්නේ රජකමයි දෙන්නේ අපේ අම්මට. ඉතින් මේ අපේ සීයක රජකම් දන්නේ කුවේර කරන්නේ. රාණ රජුව කුවේරයට ගිහිල්ලා හමින් ඉල්ලුවා. දුන්නා කුවේර රජුව සන් රන්වකාව. ඒ රාවණ රජුව එයාගේ යක්ෂා මුදාව දාලා කුවේරට ගාලා කුවේරේලි ලංකාවේ. එලාලා සීගිරිය බාරගත්තා. ඊට පස්සේ සීගිරිය විතරක් නෙවෙයි අර පුෂ්පික කියන හෙලිකොප්ටරේ ගුවන් යානය රාවණ රජුන් නම්නේ කුවේරේ. ශ්‍රී ලංකාවේ අතීතය සම්බන්ධයෙන් විද්වතුන් අතර තිබෙන මතයත් පොදු මහජනතාව අතර තිබෙන මතයත් අතර යම් යම් වෙනස්කම් තිබෙන බව අපට පෙනෙනවා. මේ රටේ විද්වත් පිරිස විශේෂයෙන් ඉතිහාසය හා පුරා විද්‍යාව සම්බන්ධයෙන් වැඩ කටයුතු කරන ලංකාවේ ගල් යුගයක් පිළිබඳව බලංගොඩ මානවයාගෙන් සංකේතවත් වන ඒ ගල්ලිගේ දඩයක්කාරීන් සම්බන්ධයෙන් ඒවගේම ලංකාවේ යකඩ නිෂ්පාදන යකඩ භාවිත කිරීමේ යුගය සම්බන්ධයෙන් නොයෙකුත් පර්යේෂණ කොට තිබෙනවා. නමුත් අපි දන්නවා පොදු මහජනතාව අතරේ ඊට වඩා වෙනත් ස්වරූපයක විශ්වාසයක් තිබෙනවා මේ අපේ රටේ තිබුණු සුවිශේෂී සංස්කෘතියක් පිළිබඳව. ඒ රාවණ රජතුමාට අයත් රාවණ රජතුමාගේ පුරෝගාත්මීත්වයෙන් වර්ධනය වුණු සભ્યත්වයක් හැටියට අර්ථ දක්වන්නේ. ඉතින් මේ අන්ත දෙක සම්බන්ධයෙන් කල්පනා කරනකොට ඒකාන්තයක් විද්‍යාත්මකව පරීක්ෂණ කරලා ඒ පිළිබඳ සැලකිය යුතු විශ්වාසදායි අදහස් ගොඩනගා තිබෙනවා. නමුත් මේ රටේ මේ රාවණ යුගයක් පිළිබඳව තියෙන මතය තවමත් සාකච්ඡා සංවාද වලට පමණක් සීමා වෙලා තියෙන බවයි පෙනෙන්නේ. එහි තිබෙන ප්‍රායෝගික භාවය සොයා බලලා එහි යථාර්ථවාදී බව සනාථ කිරීමට ව්‍යාපාරයක් තිබුණේ නෑ සමාජයේ. නිසා අපි කල්පනා කළා පුරාවිද්‍යාඥයන් හැටියට මේ රටේ පොදු මහජනතාව අතර තිබෙන මේ දැනට එක තියෙන්නේ ජන ප්‍රවාදයක ස්වරූපයකින් මේක පරීක්ෂා කිරීම සහ මේකට අවධානය යොමු කිරීම වැදගත් වෙයි කියලා අපි දැන් අවුරුදු දෙකකට පමණ උඩදී මේ ජන ප්‍රවාද සම්බන්ධයෙන් පුරාවිද්‍යාව කොයි විදිහකටද ක්‍රියා කළ යුත්තේ කියන එකට
යොමුණා. පිළිබඳව න්‍යායාත්මක රාමුවක් ලෝකෙ ගොඩ නැගිලා තිබෙනවා. ජනප්‍රවාද ප්‍රස්ථාව පිරුළු වගේ නොයෙකුත් දේවල් උපමා කතා පිළිබඳව තියෙන සමාජ යථාර්ථය පරීක්ෂා කිරීම සඳහා අපි දැන් මේ පර්යේෂණ කටයුත්තේ මූලික කටයුතු සාහිත්‍ය විමර්ශන කටයුතු සම්පූර්ණ කරලා තිබෙනවා. ඒ වගේම අපි ශේස්ත්‍ර කටයුතුත් යම් දුරකට අරගෙන ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම මිනිස්සු මුණ ගැහිලා ඒ මිනිස්සුන්ගේ ජනකතා මිත්‍යා කතා නොයෙකුත් දේවල් ගැන අපි කල්පනා කරලා තියෙනවා. ඒවා අපි සිතියංගත කරන්න කටයුතු යොදලා තිබෙනවා. මෙහිදී අපි ලබාගත් ඉතා වැදගත් නිරීක්ෂණයක් තිබුණා මේ සම්බන්ධයෙන්. ඒ නිරීක්ෂණය තමයි මේ දැනට මේ රාවණ යුගයක් පිළිබඳව හෝ රාවණ රජතුමාගේ සම්බන්ධයෙන් හෝ ගෙතී තිබෙන කතා, ගොඩනැගී තිබෙන කතා, භූගෝලීයව ව්‍යාප්ත වී තිබෙන ප්‍රදේශයේ රටාව අපි විසින් දැනට සොයාගෙන තියෙන අති පැරණි ක්‍රිස්තුපූර්ව 2400ට පමණ පැරණි යුගයකට අයිති ස්ථාන ව්‍යාප්ත වී තිබෙන ප්‍රදේශත් සමග යම්කිසි සම්පාත වීමක් අපට පේන්න තිබෙනවා. මම හිතනවා මේක මේ ප්‍රධාන ප්‍රවෘත්ති මේ රාවණා ප්‍රවෘත්ති පිළිබඳව පරීක්ෂා කරන්නෙකුට ලබාගත හැකි ඉතා වැදගත් අනාගතයේ වැදගත් වන නිරීක්ෂණයක්. ඒ පුරාවිද්‍යාත්මක අවකාශය සහ ඒ රාවණ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ගොඩනැගී තිබෙන අදහස් උදහස් ප්‍රචලිත වී තිබෙන භූගෝලීය ප්‍රදේශය සම්පාත වීම අපිට මේ දෙක අතර තියෙන සබඳතාව ගොඩනැගීම සඳහා යම් යම් ලකුණු පෙන්වා දී තිබෙනවා. ඔහුගේ අවුරුදු 100ක පමණ කාලය තුළ අපේ පුරාවිද්‍යාවේ තිබුණු න්‍යායික මාදිලිය හුඟක් වෙලාවට පශ්චාත් යටත් විජිතවාදීක ආකෘතියකට නැඹුරු වෙලා තිබිච්ච නිසා මේ වගේ තේමාවක් ප්‍රශ්න කිරීම හෝ එවැනි ස්මාරක අවධානයට ගැනීම හෝ කළ නොහැකි වුණා. නමුත් දැන් අපිට මේ ජනප්‍රවාදවල පුරාවිද්‍යාව කියන ව්‍යාපෘතිය යටතේ යම් න්‍යායික මාදිලියක් ගොඩනගා තිබෙනවා. මේ රටේ ප්‍රධාන බෞද්ධ සහ දේශපාලනික කේන්ද්‍රස්ථාන හා ඊට තදානුබද්ධ පුරාවිද්‍යාත්මක අවශේෂ ප්‍රශ්න කරනවා වාගේම ඒ අපි සකස් කළ සන්දර්භයෙන් පරිබාහිරව තිබෙන මනුෂ්‍ය නිර්මාණ සහ මනුෂ්‍ය නිර්මාණවලට සම්බන්ධ අවකාශය ප්‍රශ්න කිරීම සහ ඒවා අර්ථ නිරූපණය කිරීමට වෑයම් කිරීමේ පෙළඹවීමක් මේ ව්‍යාපෘතියේ මේ අරමුණ හරහා ගොඩනැගී තියෙනවා. මං හිතන්නේ ඒක විශාල ශ්‍රමයක් වැය කළ යුතු, කාලයක් වැය කළ යුතු පර්යේෂණ තේමාවක්. නමුත් අපි ඒ ගැන කල්පනා කරන්නේ සුභවාදීව. විවාදාත්මක සාකච්ඡාවෙන් පසු අප ඔබට ගෙනෙන්නේ රාවණ රජු නිසා පෝෂණය වූ බවට සැලකෙන හෙළ තාක්ෂණික ක්‍රමවේද හා සටන් කලා පිළිබඳ ගවේෂණ.